ආයි බෝවන් සෙනා කිච්චන් බලන සීලු දෙනාම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්න හදන්නේ ගමේ ආහාරයක්. කොස් ඇට වඩේ. ඈ කොස් ඇට ටිකක් තඹල ගත්තා. කොස් ඇට ටික ග්‍රෑම් 300ක් පමණ තඹල පොඩි කරලා ගත්තා. බීලුණු ගෙඩියක් ගත්තා. අවමිරිස් කොච්චි සුදු ලුණු අබෑට ටිකක් ගත්තා. ලුණු කහ වතුර සල්පයක් ගත්තා. කෑලි මිස් ටිකක් ගත්තා. පාන් පිටි. දැන් අපි හදන හැටි බලමු. පොඩි කරගත් කොස් ඇට ටික රම්ප කරපිංචා බීලුණු සුදු ලුණු ඇටි එකතු කරලා ඇටි එකතු කරලා හොඳට පොඩි කරනවා. අතින් පොඩි කරන පහසු නිසා ඇහැරෙන් පොඩි කරන පහසුයි. අබෑට ටිකක් ලුණු කුඩු ටිකක් රස අණුව ලුණු දාගන්න. කහ කුඩු සල්පයක් වර්ණවත් වීම සඳහා කෑලි මිරිස් දානවා. ලස්සන පාටක් එන්න ඕන නිසා දැන් ඇලෙන ගතිය ටිකක් අවශ්‍ය නිසා පාන් පිටි ටික ටික ටිකක් එකතු කර ගන්නවා. වැඩිය දාන්න එපා. අතුර සල්පයක් දාලා මේක අනා ගන්නවා. පිපුම් කාරක මොනවත් දැම්මේ නැහැ. ආප්ප සෝඩා ඊස් මොනවත් දැම්මේ නැහැ. මේක අඳලා ටිකක් වෙලා පිපෙන්න බයින්ඩින් වෙලා වෙන්න ටික වෙලාවක් තියෙන්න රින්න ඕන. විනාඩි 15ක් 20ක් පැත්තකින් තියාගන්නවා. මේ සාදාගත් කොස් ඇට වඩේ ටික දැන් බදින්න හදන්නේ. පිපෝන කඩල පරිප්පුවලට යන වියද මිතුරුයි ගොඩක් ලාභයි ගුණයි. ගෙදර දීම සොයාගත හැකි දේවල් නිසා වියද මාඩුයි. මොනවාද පරිප්පු වගේ පරිප්පු වලින් හදන වඩේ වගේ ලස්සනට තියෙනවා. හදල බලමු. මේ සාදාගත් වඩේ මේ කොස් ඇට වඩේ කියලා හිතන්නවත් බෑ. පරිප්පු වලින් වගේ හොඳට තියෙනවා. ඔයාලත් හදන්න පරිප්පු වගේ තියෙනවා. ඔයාලත් හදලා බලලා මට ලයික් එකක් දෙන්න. මගේ වැඩසටහන් සමග දිගටම ඉන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් මගේ වැඩසටහන් බලන්න
මාගේ මා සමග මෙතෙක් වේලා බලා සිටියාට වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.